අයම එක ගැන රජයේ ගිවිසුමක් අස්සං කරලා තියෙන නිසා මැතිවරණ හේතුවෙන් හෝ වෙන කරුණු කාරණා නිසා 2027 වෙනකන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන ණය ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්න ශ්‍රී ලංකා ආණ්ඩුවත් ලෝකයේ ඉන්න අවසාන ණය දෙන්නා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එකඟ වෙලා තියෙනවා. තව මාස කීපයකින් කවුරු ජනාධිපති වුණත් කවුරු ආණ්ඩුව කළත් අබමල් රේණුවකින් හෝ ඒ ඇති කරගත්ත ගිවිසුම වෙනස් වුණොත් ලබන අවුරුද්දේ 2025 අයවැයක් හදන්න බෑ. මම දන්නේ එච්චරයි. කියන්නේ අයවැයක් හදන්න බෑ කියන්නේ රජයේ සේවකයන්ට වැටුප් ලැබෙන්නේ නැහැ. විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. සමෘද්ධි අස්වැස්සුවලතුළු සානාධාර ලැබෙන්නේ නැහැ. ඒව ඔක්කොම කරන්න අයවැලේකණිය සම්මත වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. අයවැලේකණිය සම්මත කරගන්න දැනට සිටින මුදල් අමාත්‍යවරයා. මුදල් අමාත්‍යාංශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අස්සම් කරලා තියෙන ගිවිසුම අනුව ඒගොල්ලෝ ඇස්තමේන්තු කරලා තියෙනවා 2025 විදේශ සම්පත් පරතරයක් ඇති වෙනවා ඇමරිකානු ඩොලර් බිලියන මිලියන 5018ක. එයින් මූල්‍ය අරමුදල දෙන්න පොරොන්දු වෙලා තියෙනවා 663 මිලියන දිගුකල ණය පාසුකම යටතේ. ඊට පස්සේ 2025 අයවැලේකණේ සකස් කරන්න ඇමරිකානු ඩොලර් මිලියන 700ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ලෝක බැංකුව 400ක් දෙන්න පොරොන්දු වෙලා. ආසියානු සංවර්ධන බැංකුව 300ක් දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ණය සහනයක් ලැබෙනවා අපි ණය ගෙවන්නේ නැති නිසා 3855ක්. දැන් මේක නැත්තම් ආණ්ඩුවක් આવට අයවැලේකණයක් හදන්න බෑ. මේ තියෙන ඉලක්කම යා කාර්යෙම කරන්න ඕනේ. ඒක සාකච්ඡා කරලා වෙනස් කරලා එහෙම කරන්න යන්න බෑ. මොකද ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඕනේ නම් අපිට කියත හැකි මීට පෙර 16 වතාවක් වගේ අපි මේ ගිවිසුම ගරු කරන්න අත්හරිනවා. ඒකට අයවැය හදන්න බෑ. කවුරු හරි එහෙම නැතුව හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක රටේ ජනතාවට කියන්න ඕනේ. ඕක කියන්නේ ඕන්නේ. අපි මෙන්න මේ විදිහටයි සල්ලි හොයාගන්නේ, වැටුප් ගෙවන්නේ, විශ්‍රාම වැටුප් ගෙවන්නේ කියලා ප්‍රසිද්ධියේ කියන්න ඕනේ. ඒ නිසා අපි විශාල වගකීමක් ඇතුව තමයි මේ වර ඡන්දය පාවිච්චි කිරීම හා ආණ්ඩුපත් කර ගැනීම කළ යුතු.